සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් ඉන්නේ. සමහර අයට හිතෙනවා ඇති අපි එහෙම කරන්න ඕනේ නැහැ කියලා. සමහර අයට දැනෙනවා ඇති අපිට එහෙම කරන්න අයිතියක් නැහැ කියලා. නමුත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය සේවාව ඇතුලේ සිද්ධ වෙන ගසා කෑම, නාස්තිය, දූෂණය, වංචාව, ඒ වගේම අක්‍රමිකවත් මුල්‍ය පරිපාලනය නිසා විනාශයට පත්වෙන මුදල් ප්‍රමාණය ගැන අපි සෞඛ්‍ය වෘත්තිකය විදිහට ඉතාම අවදියෙන් ඉන්නේ. ඒකට හේතුව තමයි අපිට ඇත්තටම මේ සෞඛ්‍ය සේවාව මේ ක්‍රමයට පවත්වාගෙන ගියොත් මේක අර පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ ඔප්ෂන් සේල් එකක් විදිහට ඉවර වෙනවා මිස සේවාවක් විදිහට අපිට දියුණු කරගන්න බැරි වෙනවා. දැන් සෞඛ්‍ය සේවාවේ අර්බුදය මොකද්ද කියලා කවුරු හරි අහුවොත් ඒක මේ රටේ තියෙන අර්බුදය වගේ ඊටත් එහාගේ අර්බුදයක්. ආර්ථිකමය වශයෙන් සෞඛ්‍ය සේවාව ඉතාම නරක තැනක තියෙන්නේ. මුල්‍ය පරිපාලනයේ පැත්තෙන් සහ ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයේ පැත්තෙන් ඉතාම දූෂිත තත්ත්වයක තියෙනවා. දැන් අපිට මේ මොහොතේ නැවතවතාවක් මේක මතක් කරන්න වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය අක්ෂිකාජ ටෙන්ඩර් එකක් සම්බන්ධයෙන් ඔබට මතක ඇති දිගින් දිගටම අදහස් දැක්වුවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය මුලින්ම අක්ෂිකාජ ගැන අපි කරපු චෝදනාවට උත්තරයක් විදිහට අක්ෂිකාජ හිඟයක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ මේ ටෙන්ඩර් ගනුදෙනු හරහා සිද්ධ වෙන ක්‍රියාවලිය නැවත නැවත කමිටු වලට දමමින් කරන සාකච්ඡා ඇතුලේ ලංකාවේ මිනිසුන්ගේ අක්ෂිකාජ වල ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් කියලා කියනකොට 2023/09/04 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරනවා. මේ ප්‍රවෘත්ති නිවේදනයේ ඉතා පැහැදිලිව කියනවා ඒ අනුව ලබන නොවැම්බර් මාසයේ දක්වා අවශ්‍ය අක්ෂිකාජ වෛද්‍ය සැපයීම් අංශය මගින් මෙරට රෝහල් සඳහා බෙදාහැර ඇති බව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂක කපිල වික්‍රමනායක මහතා පැවසීය. එම තත්ත්වය තුළ අක්ෂිකාජවල හිඟයක් මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති බවත් අවශ්‍ය සැත්කම් සාමාන්‍ය පරිදි මේ වන විටත් සිදුවමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි. මේක සෞඛ්‍ය අමාත්‍යාංශය 2023/09/04 වෙනි දින නිකුත් කරන ප්‍රවෘත්ති නිවේදනය. අපි දැක්ක අද දවසේ අක්ෂිකාජ සම්බන්ධයෙන් නිකුත් වෙච්ච නිවේදනයක්. ඒ නිවේදනය මේක පවතින අක්ෂිකාජ ප්‍රමාණවත් සතියකට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය. එතකොට දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි වෙනස්. එහෙම නැත්නම් නොවැම්බර් කියන එකයි සැප්තැම්බර් කියන එකයි අතර ලංකාවේ මොකක් හරි උඩපටයක් තියෙනවද? නොවැම්බර් මාසේ සැප්තැම්බර් වලට ගෙනල්ලා සැප්තැම්බර් මාසේ නොවැම්බර් වලට ගෙනාවු ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. එක වෙලාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අක්ෂිකාජ හිඟ නැහැ කියනවා. තව වෙලාවක ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිඟයි කියනවා. එක වෙලාවක සෞඛ්‍ය අමාත්‍යාංශය නොවැම්බර් දක්වා අක්ෂිකාජ තියෙනවා කියලා කියනවා. තව වෙලාවක කියනවා සතියකටවත් අක්ෂිකාජ නැහැ කියලා. ඇයි මෙහෙම වෙන්නේ? මේ තවත් නිවේදනයක්. අක්ෂිකාජ හිඟයක් නැහැ. අපි එතකොට කියනවා අක්ෂිකාජ වලින් වංචාවකට සැරසෙනවා කියලා. මේ මීට සුමාන දෙකකට ඉස්සෙල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියපු කාරණා. එතකොට අක්ෂිකාජ ඇයි මෙහෙම හිඟ වෙන්නේ එකපාරට, ඇයි මෙහෙම හිඟ වෙන්නේ නැත්තේ කියන කාරණාව ගත්තාම අපි දෙකින් දිගටම කිව්වා අක්ෂිකාජ ටෙන්ඩර් එකක් අක්ෂිකාජ අවශ්‍යතාවය අනුව අක්ෂිකාජ 82,500ක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උමනාවට ඖෂධ සංස්ථාව, ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් එකක් ඇඳවනවා. මේ ටෙන්ඩර් එක එකක් විදිහට නෙවෙයි ඇඳවන්නේ, ටෙන්ඩර් 8ක් විදිහට කඩලා ඇඳවනවා. මේ එක 8ක් විදිහට ගැනීමේ රහසක් තියෙනවා. ඒ තමයි මේ ටෙන්ඩර් ගනුදෙනුව ලොකු වෙනකොට ඒක අමාත්‍ය මණ්ඩල ටෙන්ඩර් මණ්ඩලය දක්වා යන්න ඕනේ. ඒක SPC එක ඇතුළෙම තියාගන්න නම් SPC එකට පුළුවන් ප්‍රමාණයකට ඒක පොඩි කරන්න ඕනේ. ඒ නිසා පොඩි කරාම අපි ඒක කඩලා දානවා. හරියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඕනේ මිනිහෙක් නම් SPC ආයතනයේ මිනිහෙක් ඕඩර් කරන්නේ නැතුව වෙනම අතකුයි, වෙනම කකුලකුයි, ඊළඟට වෙනම පපුවකුයි, වෙනම ඔළුවකුයි, වෙනම ඇඟිලි දිගකුයි වෙන වෙන වශයෙන් ඕඩර් කරලා පස්සේ ඒක හදා ගන්නවා වගේ එකක් අපිට පෙන්වන. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශික ඕනේ මිනිහෙක් කියලා අමාත්‍යාංශය හොඳින්ම දැනගෙන තියෙනවා. මිනිහෙක් අපිට ගෙනල්ලා දෙන්න කියලා SPC ආයතනයට කියද්දි තමයි SPC ආයතනයේ මිනිහව ඕඩර් කරන්නේ නැත්තේ. මිනිහව ඕඩර් කරන්නේ නැතුව අත පය කකුල වගේ වෙන වෙන වශයෙන් පෙට්ටි වලට ගෙනල්ලා දෙන්න කියලා කියන්නේ. ඒකේ හේතුව තමයි අපි මිනිස්සුව ඕඩර් කරොත් එයාගෙන් තීරණ ගන්න අමාත්‍ය මණ්ඩලය හෝ ඊට ඉහළ ප්‍රසම්පාදන කමිටුව. ඒක වෙනම කතාවක්. අපි කියමුකෝ හරිය කමක් නැහැ කොහොම හරි අපිට මිනිස්සු හදලා දෙන්න යනවායි කියලා. දැන් මේ මිනිස්සු හදලා දෙන්න යන්නේ අක්ෂිකාජ
82500ක් සඳහා මේ අක්ෂිකාජ 82500ට අපි වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා මිලියන 800ක වගේ ප්‍රමාණයක්. විශාල මුදලක්. එක පැත්තකින් ප්‍රසම්පාදන නීතියක් තියෙනවා, ඒ වගේම ටෙන්ඩර් ගනුදෙනු සිදු කිරීමේ නීතියක් තියෙනවා. මේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. ඒක තමයි රටේ නීතිය. ඒක එසේ විය යුතු නම් ඒක එසේ විය යුතුයි. එතකොට කිසියම් සමාගමක් ටෙන්ඩර් එකක් ඉදිරිපත් කිරීමේදී ඒ ටෙන්ඩර් එක નિયમિત පරිදි ඉදිරිපත් කළා නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට දික්ද වෙනවා. ඒක පූර්ණ වශයෙන් ඒක ගැන සැලකිල්ලක් දැක්වුවේ නැත්නම් නැවත ටෙන්ඩර් එකක් ඇතව. අපි මේ සම්බන්ධයෙන් කරපු පැමිණිල්ලේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදා පැහැදිලිව පිළිගත්තා. වෘත්තීය සමිති පැත්තෙන් කරපු චෝදනාව සත්‍යයි. ඒක නිසා ඒක නිවැරදි කළ යුතුයි කියලා. එතකොට ඒක නිවැරදි කරන්නේ කොහොමද කියන කාරණාව දැන් අපිට ප්‍රශ්නයක්. වෘත්තීය සමිති පැත්තෙන් කරපු චෝදනාව තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ප්‍රසම්පාදනය සඳහා ඉදිරිපත් කරලා තියෙන සුදුසුකම් සපුරන සමාගම් දෙකම નિયમિત පරිදි තමන්ගේ ලංසෝ ඉදිරිපත් කරලා නැහැ. එහෙම නැත්නම් ටෙන්ඩර් පටිපාටියට අනුව වැරදි දෙකක් කරලා තියෙනවා. ඒතර මේක නිවැරදි කරන්න නම් ආපස්සට ගිහිල්ලා අපිට ක්‍රමවේදයක් නැහැ නිවැරදි කරන්න. එහෙම නැත්නම් අපිට නිවැරදි කරන්න තියෙන්නේ නැවත ටෙන්ඩර් එක කැඳවන එක. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් නැවත ටෙන්ඩර් එකක් කැඳවුවාම මේකට මාර කාලයක් යනවා. ඒ නිසා මිනිසුන්ට අක්ෂිකාජ නැති වෙන හින්දා මාත්‍යාංශය මොකක් හරි පැලැස්තරයක් ගහලා කොහොම හරි අක්ෂිකාජ දෙන්නයි මේ යන්නේ කියලා. නෑ. අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යක්ෂම නම් ටෙන්ඩර් එකක් කැඳවලා සති දෙකක් ඇතුළත මේ කියන ක්‍රියාවලිය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම හැකියාවක් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නවා. ඒ හැකියාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට උගන්වන්න අපි කවුරුත් ඕනේ නැහැ. ඕනේ මේ පිළිබඳව විශාල ප්‍රාමාණික දැනුමක් තියෙන කණ්ඩායමක්. ඒ නිසා නොවැම්බර් කියන්නේ තව ගොඩාක් කල් තියෙන එකක්. සති දෙකක් කියන්නේ මේ මාසය ඇතුළත සිද්ධ වෙන එකක්. ඒක නොවැම්බර් නම් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට නැවත වතාවක් අක්ෂිකාජ අවශ්‍ය වෙන්නේ අපිට මේ ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යෑමේ හැකියාව තියෙනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටිපු ගමන් නැවත වතාවක් අක්ෂිකාජ හිඟයක් අද දවසේ එනවා. අද දවසේ එනකොට අපිට වාර්තා වෙනවා අර නරකයි කියපු ටෙන්ඩර් එහෙම නැත්නම් වැරදියට දැම්මයි කියන ටෙන්ඩර් නිවැරදි වෙලා තියෙනවා කියලා හිතෙන්නේ. එහෙම නිවැරදි වෙන්න බෑ. එහෙමනම් අපි ආපස්සට අතීතයට ගමන් කරලා අතීතයේ ඉඳන් නැවත තීරණ අරගෙන එන්න ඕනේ අද දවසේ. මන් දන්නේ එහෙම ආශ්චර්යයක් කරන්න හැකියාවක් කාට හරි ඔක ඇතුලේ තියනවාද කියලා. එතකොට වැරදි කියපු ටෙන්ඩර් ඊයේ දවසේදී නිවැරදි වෙනකොට අද දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා මෙන්න නොවැම්බර් වෙනකන් අක්ෂිකාජ තියනවා කියපු සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින අක්ෂිකාජ ප්‍රමාණවත් වෙන්නේ සතියකට පමණයි. මේ මීට සති දෙකකට දාපු නිවේදනය අක්ෂිකාජ ඉගයක් නැහැ. මේ සති දෙකකට කලින් කියන්නේ දැන් කියනවා අක්ෂිකාජ සතියකට විතරයි තියෙන්නේ. දැන් මේකද හරි මේකද හරි? ඇයි මේ දෙක අතර තියෙන ප්‍රශ්නේ තමයි අර වැරදි කිව්ව ටෙන්ඩර් වැරදි කිව්ව සමාගම් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිවැරදි වෙලා තියෙන්නේ. ඒක නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයාට කියන්නේ ඔබතුමා අපිට කිව්වා මේක නිවැරදි කරනවා කියලා. හැබැයි නිවැරදි කිරීමේ ක්‍රමවේදය මේක නෙවෙයි. නිවැරදි කරන්න නම් මේ වැරදි හදාගනේ සමාගම් වලට ලංසු ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මේ වැරදි හදලා ලංසු දීපේ නැත්නම් අපි මේ රටේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ නීතිය උල්ලංඝනය කරනවා සහ ඒක නොසලකා හරිනවා. අපිට ඕන වෙනකොට නීතිය තියෙනවා, ඕන වෙනකොට නීතිය නැහැ. ඕන වෙනකොට බිග් බොන්ඩ් එක වෙලාවට දෙන්න ඕනේ, ඕන වෙන්නේ නැති වෙනකොට ඔන්න ඒක කමක් නැහැ. ඕන වෙනකොට සාම්පල ප්‍රසම්පාදන ක්‍රියාවලියට කලින් ඉදිරිපත් කරන්න ඕනේ, ඕන වෙන්නේ නැති වෙනකොට ඔන්න ඒ සාම්පල දැන් දුන්නත් කමක් නැහැ. එහෙම නීති හැදෙන්න බෑ රට ඇතුලේ. එහෙම නීති හැදෙන වාට සාපේක්ෂව රටේ අක්ෂිකාජ ටෙන්ඩර් එක කැන්සල් කරන්න ඕනේ වෙනකොට අක්ෂිකාජ හිඟ නැහැ. ටෙන්ඩර් එක කැන්සල් කරන්න නැතුව දෙන්න ඕනේ වෙනකොට අක්ෂිකාජ හිඟයි වගේ එකක් වෙන්නත් බෑ. ඒ නිසා මේවා අතර බරපතල පරස්පරයක් තියෙනවා. ඒ නිසා අපි ගරු ඇමතිතුමාට කියන්නේ ඔබතුමා කිව්වා මේක නිවැරදි කරනවා කියලා. නිවැරදි කරනවා කිව්වා නම් මේක නිවැරදි කරන්න. මොකද අපි මේකේ විශාල අවධානයකට ලක් වෙනවා. මේ හරහා අපිට මේ සමාගම් දෙක තුනක තියෙන තරඟය වැඩි කරන්න පුළුවන්. අපි ලංසු කියලා කියනවා, අපි ලංසුවක් තියෙනවා සෞඛ්‍ය ඇමතිවරයාට. පුළුවන් නම් මේ ටෙන්ඩරේ නැවත කඳවන්න. දැනට මිලියන 800ක් වියදම් වෙන මේ ටෙන්ඩරේ නැවත කැඳෙව්වොත් මේ සමාගම් දෙක අතර ඇති වෙන තරඟය ඇතුලේ අපිට මේක 600කට විතර ගන්න පුළුවන්. මිලියන 200ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට, ආණ්ඩුවට, රජයට අපිට ඉතුරු කරගන්න පුළුවන්. අපි ඉතා පැහැදිලිව කියනවා එළියේ ඉන්න කට්ටිය විදියට, අර පාරේ ඉඳන් වොයිස් කට් දෙන කණ්ඩායම විදියට අපිට තේරුමක් තියෙනවා අපි ඇතුලේ නෙවෙයි ඉන්නේ. නමුත් අපිට අවබෝධයක් තියෙනවා එහෙම කරගන්න පුළුවන් කියලා. එහෙමනම්
ලංකාව සෞඛ්‍ය සේවාවට අමාත්‍යාංශයට ආණ්ඩුවට රටට මිනිසුන්ට මිලියන 200ක් ඉතුරු කර ගන්නත් පුළුවන් නම් ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වැරදි නිවැරදි කර ගන්නත් පුළුවන් නම් වැරදි සාධක විදියට ලංසු දමපු සමාගම් වලට නිවැරදි වෙන්න ඉඩ දෙන්නත් පුළුවන් නම් අක්ෂි කාජක් අපිට නොවැම්බර් වල වෙනකන් තියනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට පැහැදිලිව තහවුරු කරලා තියෙනවා නම් ඇයි මේ ගනුදෙනුව නිවැරදි කරන්නේ නැතුව මේකට ප්ලාස්ටර් වලවන්නේ ප්ලාස්ටර් වලවන්න බෑ කියපු මේ වැරද්ද නිවැරදි වෙන්නේ කොහොමද හිටි හැටියේ හිටි හැටියේ මේක නිවැරදි වීම ඇතුලේ මොනවා හරි ගනුදෙනුවක් වුණායි කියලා අපිට හිතෙනවා නම් අද ඉන්නේ අපේ වැරද්දක්ද රටේ මිනිසුන්ගේ වැරද්දක්ද වැරදි කියපු එකක් එකපාරට නිවැරදි වෙන්න නැයි කියපු එකක් තියෙන්න තියනවායි කියපු එකක් නැති වෙන්නත් එකපාර වෙනස් වෙන්න නම් මොනවා හරි ඇතුලේ බරපතල ප්‍රශ්නයක් මොනවා හරි ගනුදෙනුවක් වෙලා කියලා අපිට නිකමට වගේ හිතෙන එක වැරදිද? ඒක හිතෙන එක නවත්තන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනව නේද කියන එකයි අපි ආන්නේ. ඒ නිසා අපිට පේනවා මේක ඇතුලේ කිසියම් පළහිලව්වක් තියෙනවා. අපි මේ පළහිලව් එකක් ගැනවත් මේ අවධානය යොමු කරන්නේ. අපි ගැරන්ටි කරලා කියනවා මේ ටෙන්ඩර් දෙක නැවත ප්‍රසම්පාදනය කරන්න මේ සමාගම් වල දුන්නොත් අන්න අර අපි කියන තරඟකාරීත්වය තුළ හොඳ බඩු ලාභයට ගැනීමේ ක්‍රියාවලියට අපිට යන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම අපිට ඉතා පැහැදිලිව කියන්න පුළුවන් මේ සමාගම් අනිවාර්යයෙන්ම මේ තරඟකාරීත්වය ඇතුලේ ඊළඟ සැරේ තමන්ගේ ලංසුව අඩුවෙන් තියෙන තත්වයකට පත් වෙනවා. ඒක තමයි තරඟකාරීත්වය ඇති කරන එක්තරා ක්‍රමය. ඒ නිසා අපි කියනවා නිවැරදි කිරීම කියන්නේ වැරද්දක් වුණා කියලා ඒක උනේ නැහැ කියලා පස්සේ කියන එක නෙවෙයි. වැරද්ද නිවැරදි කරන එක වඩා වැදගත් වෙන්නේ මිලියන 200ක විතර ඉතුරුක් සෞඛ්‍ය අමාත්‍යාංශය කරගන්න පුළුවන් වෙන එක. ඒක අපි විශ්වාස කරනවා අක්ෂිකාත හිඟ නැහැ කියන එකත් දෙකම කිසියම් ගනුදෙනු ක්‍රියාවලියක වටපිටාවක්. ඒ වගේම මේ ටෙන්ඩර් එක ඇතුලේ ප්‍රශ්නයක් වුණාය කියන එකත් මේ ලංසු තිබීමේදී අඩුපාඩු වුණාය කියන එකත් දැන් අඩුපාඩුවක් නැහැ කියන එකත් කිසියම් ගනුදෙනුවක කොටසක් කියලා අපි හිතනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් කමිටුවක් දාලා ඒ කමිටුවේදී මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ලංසු දක්වපු සමාගම් දෙකේම අඩුපාඩු තියෙනවා කියලා ඉතා පැහැදිලිව තහවුරු කළා තියෙනවා. එනිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලන්නේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ ඉතා පැහැදිලිව මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ නිවැරදිව විසඳුවොත් අපිට විශාල ලාභයකුත් ලැබලා ක්‍රමය නිවැරදි කරන්නත් පුළුවන්. කාටවත් චෝදනා කරන්නේ නැතුව අපිට සෞඛ්‍ය සේවාව ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. ඒ නිසා අපි නැවත මතක් කරනවා 9 වෙනි මාසේ 4 වෙනිදා නොවැම්බර් වෙනකන් අක්ෂිකාච තියනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. ඒක පුවත්පත් මගින් තහවුරු වෙනවා. ඒ වගේ මේ චෝදනාව කරාම සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතා පැහැදිලිව ප්‍රසිද්ධිය කියනවා වෘත්තීය සමිති කරපු ඒ චෝදනාව නිවැරදි. ඒක නිවැරදි කරන්න අපි කටයුතු කරනවා කියලා. ඒ වගේම අද දවසේ පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා කරනවා අර නොවැම්බර් මාසේ වෙනකන් තියෙනවා කියපු අක්ෂිකාච තියෙන්නේ සතියකට විතරයි කියලා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා පැහැදිලිව සෞඛ්‍ය ලේකම්වරයාගේ කමිටුවකින් කියනවා අක්ෂිකාජ මිලදී ගැනීමේ ටෙන්ඩර් ඉදිරිපත් කරපු ප්‍රධාන සමාගම් අඩුම ලංසු දෙපු සමාගම් දෙකේම අඩුපාඩු තියෙනවා කියලා. ඒ අඩුපාඩු නිවැරදි කරගන්න බැහැ. ඒවා නිවැරදි කළ හැකි අඩුපාඩු නෙමෙයි. මොකද ඒ ක්‍රියාවලිය ආපස්සට අපිට ගෙනියන්න බැරි නිසා. ඒ නිසා නැවත ටෙන්ඩර් එකක් කැඳවීම තමයි මේකට තියෙන උත්තරේ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය හිටි හැටියේ අක්ෂිකාජ හිඟයි කියන ගමන් අර අඩුපාඩු නොසලකා හැර ටෙන්ඩර් ලබා දීමේ ක්‍රියාවලියට ගිහිලා තියෙනවා. එතකොට අමාත්‍යාංශයමයි අඩුපාඩු තියෙනවා කිව්වේ. දැන් අමාත්‍යාංශයමයි අඩුපාඩු නැහැ කියන්නේ. ඒ නිසා මේක අතර බරපතල සැකයක් මතුවෙනවා. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා අවධානය යොමු කරලා මේ කටයුතු නිවැරදි කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ නිවැරදි කිරීම ඇතුලේ සමාගම් අතර තරඟ ඇති කරලා සමාගම් අතර ඇතිවන තරගය නිසා අපිට අඩු මුදලට වැඩි කොලිටි බඩු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ගණනය කරනවා ඒක මිලියන 200ක් දක්වා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා.